විවිධ චෝදනා එල්ල කරමින් සිටිනා වෙනත් පක්ෂ වලට ඔබතුමාලා තුළ විශාල අඩුද ඇතිලා තියෙනවා කියලා ජනමතයක් තියෙනවා සහ ජනතාවට වෙන පක්ෂය ඇතුලේ අඩුද කියලා. ප්‍රධාන කාර්යය තමයි අජිත් මානවතර මන්ත්‍රීවරයා ඊයේ ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කළා මේ විරුද්ධ ප්‍රකාශ කළා ඔබතුමාගේ නායකතුමාට ප්‍රසිද්ධිය. මොකද මෙතන ඇතිලා අජිත් මානවතර මැතිතුමා මගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්න නාම යෝජනා අත්සන් කරයි. එතුමා ජනතා විමුක්ති සමාවෙන එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති කළ යුතුයි කියන මතයේ තමයි එතුමා ක්‍රියාත්මක කරේ. Alliance Finance. තාත්තා වගේ මාත් අනාගතය ගැන හිතන්න ඕනේනේ. ඉතින් ඒමන් කාරණාව නිසා එතුමා සක්‍රීයව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණ නැහැ. ඒක ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව හොඳටම දන්නවා. ගම්පහ ආසනයේ ජනතාව හොඳටම දන්නවා. ඉතින් එතුමා එළියට බහින්නේ නැතුව හිටියා සති ගණනාවක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරත්. හැබැයි මේ ප්‍රශ්න මොනවා තිබ්බත් පක්ෂය සියලු දෙනාගේ විරෝධතාවල් සලකන්නේත් නැතුව එතුමාට නාම යෝජනා ලබා දෙන්න කටයුතු කරා. ඒ නාම යෝජනා ලබා දෙන්න කලින් දවසේ රාත්‍රියේත් මටත් අපේ ගම්පහ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන පුද්ගලය හැටියට මටත් අපේ පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම් මණ්ඩාර මැතිතුමාටත් ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරා ඡන්දය ඉල්ලනවා කියලා. ඉතින් එතුමා ඊ නාම යෝජනා බාර දීලා ඊළඟ දවසේ ඡන්දය ඉල්ලන්න බෑ කියලා කියන එක ඉතින් ඒකත් අර රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කුමන්ත්‍රණයේම දිගුවක් හැටියට තමයි අපි නම් දකින්නේ. ඉතින් එතුමාට කිසි බාධාවක් නැතුව මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න තිබ්බා. හැබැයි ඒ මම විශ්වාස කරනවා එතුමා ජනතාවට කතා කරාම ජනතාවගෙන් ලැබිච්ච ඒ විරෝධය නිසා එතුමා පරිදිනවා කියලා දැන දන්නා නිසා ස්ථීර නිසා එතුමා දැන් එතනින් අයින් වෙන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා හෝ මේ පක්ෂයේ වැරදි කියා ගන්න පටන් ගන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වැරද්දක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතා පැහැදිලිවම නාම යෝජනා එතුමාට ලබා දෙන්න අවසරය ලබා දුන්නා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණයට බාධා එල්ල කරද්දීත් ඒ ජනාධිපති වර්ණයේදී ඉතා පැහැදිලිවම එතුමා උපරිම සහයෝගයක් ලබා දුන්නේ නැහැ. ඒක කවුරුත් මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. මේ පිටාය දන්නේ නැතුව ඇති. පිටාය මේක බලනකොට හිතනවා ඇති අනේ අජිත් මානප්පෙරුමට මේ වැරද්දක් සිදු වුණා කියලා. ඒකින්ද මෙතනදී එතුමා ක්‍රියා කරපු ආකාරයේ ගැටලුවක් තමයි තියෙන්නේ. මේ රටේ ජනතාව ඒක හොඳට දැනගෙන ඉන්න ඕනේ. එතුමාම කියලා තියෙනවානේ එතුමා පක්ෂෙන් ඉවත් වෙනවා කියලා. ඉතින් එහෙම ඉවත් එතුමාම ස්වේච්ඡාවෙන් ඉවත් වෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. ශානි අබේසේකර මහතාගේ පත්කිරීම පිළිබඳව පොඩි ගැටලුවක් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ එතුමා සහයෝගය ලබා දුන්න පුද්ගලයෙක් දේශපාලනික පත්වීමක් පොලිසියට පත්කිරීම පිළිබඳ. ඒක ගැටලුවක් තියෙනවා. දේශපාලන පත්වීමක් පොලිසියකට පත්කිරීම පිළිබඳව. ඒක ගැටලුවක් තියෙනවා. ඒක සුදුසු නෑ එහෙම මොකද දේශපාලන වේදිකාවකට නැගපු පුද්ගලෙක්. නමුත් දැන් ශානි අබේසේකර මහත්මයා දක්ෂයෙක් කියලා මේ රටේ මතයක් තියෙනවානේ. ඒතකොට ශානි අබේසේකර මහතා දේශපාලන පත්කිරීමක් සිදු කිරීම සුදුසු නැති වුණත් දැන් පත්කිරීමක් සිදු කරලා තියෙනවානේ. අපි එතුමාගෙන් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් හැකි ඉක්මනින් නීති හමුවට ගේන්න. එතුමාට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවෙන් මේ රටේ ඒ පාස්කු ප්‍රහාරයට ලක්වෙච්ච ඒ පවුල් වලට මේ රටේ ප්‍රවේශයක් හැටියට අපි හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්නවා හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා එය එතුමා ඉටු කරයි කියලා. දමිතා වේරත්නට සීට් එක දෙන්න කියලා කතාවුත් යනවා.
නෑ මම දන්න තරමට නම් එතුමියගේ පෞද්ගලික හේතුවක් මත තමයි එතුමිය මම දන්න තරමට එතුමියට ඌමනාව තියෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මහන්සි වෙලා ජයග්‍රහණය කරන්න. එතකොට එතුමියට මේ රටවටේ සමගි වනිතා බණ්ඩලයේ වැඩ කටයුතු එතුමියට සිදු කරන්න වෙලාව නැති හින්දා තමයි එතුමිය එතනින් අයින් වෙලා තියෙන්නේ එතුමියගේ මැතිවරණ කටයුතු සඳහා. බොහොම ස්තුතියි. ඔව් අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාත් එක්ක වැඩ කරන්න සූදානම්. එතුමා ජනාධිපති. ඒක අපිට වෙනස් කරන්න බෑ. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති කරාම අගමැති කරලා අපේ ආණ්ඩුව පිහිටෙව්වාම අපි එතුමත් එක්ක වැඩ කරන්න අපි සූදානම්. එතුමා යම් හේකින් වැරදි රට වෙනුවෙන් වැරදි තීන්දුවක් ගන්නා නම් ඒකට විරුද්ධ වෙන්න හරි දේවල් වලදී එතුමත් එක්ක එකට වැඩ කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.